ආයුබෝවන් සුබ උදෑසනක් ලංකාවේ අංක 1 කාලීන ප්‍රවෘත්ති සපයන්නා සියද ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිඩම ගෙදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත ගණ උපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වර්තාව ජනපතිට අවුරුදු කාලේ ජනතාවට ගාන්න වෙලා තියෙන්නේ හිස තෙල් නෙවෙයි විස තෙල් සජිත් කියයි හිටපු ඇමති රවි ඇතුළු පිරිසට ඇප ප්‍රථමයෙන් දේශීය පුවත් ගණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ දින බාර දුන්නා ඒ ජනාධිපති කාර්යාලයේදී ගණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද විශාල ගැටලුවක්. නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ගණ අපද්‍රව්‍ය හේතුවෙන් පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතු වීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරනු ලබනවා. කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මාස පත් කරනු ලැබුවා. ඉංජිනේරු රෝහන් සෙනි රත්න මහතා ඒ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබෙනවා කමිටු නිර්දේශය ඇතුළත් වාර්තාව රෝහන් සෙනවිරත්න මහතා විසින් ජනාධිපතිවරයාට බාර දීම ඊයේ සිදු කෙරුණා විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරත වීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරනවා කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම හේතුවෙන් ජනතා විරෝධතා ඇති වූ බව පැවසූ ජනාධිපතිවරයා මැසි මදුරු ඌදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළා අමාත්‍ය ඩලස් අලහපෙරුම ගාමිණී ලොකුගේ මහින්ද අමරවීර රාජමාත්‍ය දුමින්ද දිසානායක රොෂන් රන්සිංහ ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර යන මහත්වරු රාජ්‍ය නිලධාරීන් සහ විශේෂඥ කමිටු සමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා අවුරුදු සමයේ ජනතාවට සිදු කිරීමට ඇත්තේ හිස තෙල් ගෑම නොව විස තෙල් ගෑම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ 68 වන විපක්ෂ නායක ජංගම සේවයට රමුකන ප්‍රදේශයේදී ඊයේ දින එක් වෙමින් 68 වන විපක්ෂ නායක ජංගම සේවය රමුකන ප්‍රදේශයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මම ඉල්ලන්නේ මට ඉගෙන ගන්න ඔන්ලයින් පාසුකමද ඒකට ටැබ් එකක් ලබා දෙන්න කියලා. ඔයරද? ආ දෙන්න. අනන්‍ය බබා මේ මට කියන්න ඔයා කීවෙනි වසරද ඉගෙන ගන්නෙ 8 ඒතර පන්තියේ දරුවෝ කී දෙනෙක් ඉන්නද ඔක්කොම 50ක් 50 ඔයා කීවෙනිද 50යි 7 8 වගේ මොකද ඔයාට මොකද ඔයාගේ අනාගතය කරන්න කැමති ડોක්ටර් කෙනෙක් ඉන්න ડોක්ටර් කෙනෙක් ඉන්න ડોක්ටර් Thank you sir හොරපාරෙන් වෙළඳ පොළට වසවිස්ස පිළිකාකාරක අඩංගු පොල් තෙල් නිකුත් වෙලා. හැබැයි පොල් තෙල් බවුසර දෙකක්ම ආපහු පොලිසිය ගිහිල්ලා බාර දෙනවා රේගුවට. රේගුව වග කියන්නට ඕන හොරපාරෙන් මේ පොල් තෙල් ටික වෙළඳ පොළට නිකුත් වීම පිළිබඳව. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හරියට වැඩේ කරා පරීක්ෂණ කරා ඒ තොරතුරු රටට හෙළිදරව් කරා. ප්‍රමිති ආයතනයයි රේගුවයි හැමෝම නෙවෙයි අදාළ නිලධාරීන් මේ රටේ ජනතාව පාවා දුන්නා. නිලධාරීන් විතරක් නෙවෙයි වෙළඳ ඇමතිවරයා මහ ජමරේට කියනවා කිසිම පිළිකාකාරක පොල් තෙල් ප්‍රමාණයන් වෙළඳ පොළට නිකුත් වෙලා නැහැ කියලා. දැන් මේ ඔක්කොමත් එක්ක හිස තෙල් ගෑම නෙවෙයි වෙන්නේ අලුත් අවුරුදු සමයේ විස තෙල් ගෑම. දැන් ජාති හිතයි සීම තමයි පිළිකාකාරක විස සහිත පොල් තෙල් රටේ සමස්ත ලක්ෂ 220ක් වූ ජනතාවට ලබා දෙන්නට කටයුතු කරන්නේ. කොහොමද දේශප්‍රේමීත්වය? ආනයනික පිරිපහදු නොකල පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තෙවන වරටත් තහවුරු වී තිබෙනවා. ඒ අදාළ ආනයනික පොල් තෙල් සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂණයේදී දැඩි ආන්දෝලනයකට තුඩු දුන් පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් නම් සංගටකයේ අඩංගු පිරිපහදු නොකල ආනයනික පොල් තෙල් සම්බන්ධයෙන් ප්‍රථම වරට තහවුරු වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ මගින් සිදු කරන ලද පරීක්ෂාවකින්. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවලින්ද අදාළ ආනයනික පිරිපහදු නොකල පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තහවුරු වුණා. මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවන්ට අමතරව අදාළ සාම්පල පරීක්ෂා කිරීම සඳහා
කාර්මික තාක්ෂණික ආයතනයේ වෙතද යොමු කෙරුණු අතර ඊට අදාළ පරීක්ෂණ වාර්තා මේ වන විට පාරිභෝගික අධිකාරිය වෙත ලැබී තිබෙනවා. අදාළ වාර්තා මගින් ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු බවට තෙවන වරටත් තහවුරු වී තිබෙනවා. මේ අතර අදාළ විෂ සහිත පොල්තෙල් මෙරට වෙළඳපොළ වෙත නිකුත් වී ඇද්දැයි යන්න පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 25න් එක් දිස්ත්‍රික්කයකින් අහඹු නියදි පහ බැගින් ලබාගෙන සිදු කරන ලද පරීක්ෂණයන් හි සාම්පල කොටසක් මේ වන විට නිකුත් වී තිබෙන අතර අදාළ නිකුත් වූ පරීක්ෂණ වාර්තාවන්ට අනුව වෙළඳපොළෙන් ලබාගත් අදාළ පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් අඩංගු වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ඇෆ්ලොටොක්සින් අඩංගු පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ගෙන්වීම සඳහා කටයුතු කළ ආයතන වලට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මේ ක්‍රූඩ් ඔයිල් ගෙන එන එක සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන. මම ඒක මුලින්දම පාර්ලිමේන්තුවේදීත් කිව්ව කෙනෙක්. මේ ව්‍යාපාරිකෝ කීප දෙනෙක් විසින් මේ කරනා වූ මේ ප්‍රශ්නේ 1971 පිහිටෝප්පු පොල් සංගම් අධිකාරි පනතේ අපිට ඕන තරම් බලතල තිබ්බත් අපිට නියාමනය කරන්න බෑ. ආනයන අපනයන කොමසාරිස් සහ රේගු අධ්‍යක්ෂකතුමා ඇතුළු කණ්ඩායම තමයි මේක අද නියාමන අධිකාරිය හැටියට තියෙන්නේ. ඒගොල්ලෝ දුන්න වාර්තා අනුව තමයි මේ සම්බන්ධයෙන් අපි ප්‍රකාශ කරේ. ඉතින් මම හිතනවා දැනට පොල්තෙල් බවුසර් දෙකක් අහු වෙලා තියෙනවා. ඒකේ බලන්න ඕන මේ ගොඩෙන්මද මේ පොල්තෙල් ගියේ? ඒකේ විස දිනවද කියලා එහෙම කරලා තියෙනවනම් එහෙම විස තියෙනවනම් අනිවාර්යයෙන් මේ සංමාගම් සම්බන්ධයෙන් දැඩි දඬුවම් දෙන්න ඕනේ කියලා කියන්නේ. මේ නියාමන බලය කියන එක අපිට එන්න ඕන. පොල් සංගම අධිකාරියට මේ නියාමන බලය එන්න ඕන. මේ අතර පිළිකාකාරක විෂ පොල්තෙල් පිළිබඳව සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ නියෝජිතින් පිරිසක් පාරිභෝගික අධිකාරිය වෙත පැමිණියා. මේ සිංහල අලුත් අවුරුදු සමයේදී කැවුම් ගෙඩිය, කොකිස් ගෙඩිය, අතිරහා, දොදොල් මේ කෑම සියල්ලම හදාන්නේ පොල්තෙල් වලින්. කිරි අම්මාවරුන්ගේ දාණය පිරිසිදු පොල්තෙල් ගන්න කියලා කියන්නේ. අපි දන්නවා ලංකාවේ නිෂ්පාදනය කරන පොල්තෙල් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතනවල පොල්තෙල් නිෂ්පාදනය කරනවා. හැබැයි දැන් ඒ පොල්තෙල් නිෂ්පාදනය කරන තැන්වලත් මේ වෙනකොට පරණ ටැංකි වලට පරායෙන් නිකුත් කරපු බවුසර් ගෙනල්ලා ගහනවා. පහුගිය දින හතරෙම ඒවා නිකුත් කරා. ඒ නිසා අපිට දැන් විශ්වාසයක් නැහැ කොහොමද මේ පොල්තෙල් පිරිසිදු පොල්තෙල් ගන්න කියලා. දිනකට 38 දෙනෙක් පිළිකාව නිසා මිය යනවා. 82 දෙනෙක් අලුතෙන් පිළිකා රෝගය වැළඳිලා රෝහල් වලට ලියාපදිංචි වෙනවා. අවුරුද්දකට පිළිකා රෝගෙන් 13,500 දෙනෙක් විතර මිය යනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අමාත්‍යතුමාගෙන් පාරිභෝගිකයා වෙනුවෙන් අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය වල මූලික අංගයක් වෙන පොල්තෙල් අපිට කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා කියන්න. පසුගියදා දංකටු ප්‍රදේශයේදී සකසහිත පොල්තෙල් අඩංගු බවුසර් දෙකක් පොලිසිය බහරයට ගැනීමෙන් අනතුරුව අදාළ බවුසර් දෙක අධිකරණ බහරයේ තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිදු කරන ලද නියෝගය නොතකා අදාළ බවුසර් දෙක රේගු දෙපාර්තමේන්තුව වෙත බහර දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් රකිත අබේසිංහ මහතා දංකටුව පොලිස් ස්ථානාධිපතිවරයා හට දැඩි ලෙස චෝදනා කර තිබෙනවා. ඒ අදාළ බවුසරේ සම්බන්ධයෙන් වූ නඩුව මාරවිල අධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ අතර අදාළ බවුසර් වල පොල්තෙල් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත් රස පරීක්ෂණ වාර්තාවක් ඇඳවා එම වාර්තාව අප්‍රේල් මාස 21 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කර ප්‍රකාශයක් ලබා දෙන ලෙසටත් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මේ අතර පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා සහ හිටපු කතානායක කරු ජයසූරිය මහතා අදහස් පළ කළා. දැන් තමුන්නාහසලට ඇවිල්ලා තියෙනවා පොල්තෙල්. හරි. දැන් මේ පොල්තෙල් වල තනිකරම පිළිකාකාරක පොල්තෙල් ගෙනාවෙත් කවුද? හොඳට බලන්න කවුද මේ මුස්ලිම් ව්‍යාපාරිකයා කාගේද කියලා, කාගේ මිත්‍රයෝද කියලා. තනි කර පොහට්ටුවට කර උඩ තියාගෙන වැඩ කරපු එක්කෙනා. ඒකනේ මේ මෙච්චර මේ පිළිකාකාරක කියද්දි මේගොල්ලන්ට සහන හම්බ වෙන්නේ. ඔබතුමාලට මතය ඇති මගේ කාලේදී ගෙනාව ලංකාවට සැමන. මේ සැමන් වල පණුව හිටියා. කන්ටේනර් 32ක්. ඒකට ප්‍රමිති කාර්යාංශය දුන්න සහතිකයක් ඒව රිලීස් කරා. මං යවුවාම කොහමද ඔයගොල්ලෝ දුන්නේ කියලා මේකේ පණුව ඉන්නව නේද කියලා මට කිව්වේ පණුව දෙන්නෙක් හිටියට කමන්නේ නැහැ. මං කිව්වා පණුව දෙන්නෙක් නෙවෙයි පණුව 25ක් හිටියත් කමන්නේ නැහැ චීනෙට. මේක ලංකාව. මම කොහොම තහනම් කරා? තහනම් කළේ කන්ටේනර් 32ම චීනෙට නැවත ගෙනියන්න. ඒගොල්ලන් විශාල පාඩුවක් වුණා. නමුත් අපි මිනිස්සුන්ව බේරගත්තා. එතකොට ඒව කරන්නට පුළුවන් උනේ මම මගේ කාලයේදී ජාත්‍යන්තරව පිළිගන්න ප්‍රමිතිය තිබෙන රසායනාගාරයක් මම කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ආරම්භ කළා. පොල්තෙල් වලටත් ඒකයි අපේ ආහාර සුරක්ෂිත ඒකකය කියනවා මේකේ පිළිකාකාරක තියෙනවා. ඒතර මුලින් මොකද කිව්වේ සෙල් ලයිස් එකේ එහෙම නැහැ කිව්වා. දැන් ඒගොල්ලෝ කියනවා ඔව් තියෙනවා කියලා. තවමත් මේ පොල්තෙල් කරකවනවා ලංකාවේ. මේගොල්ලෝ කරන්නේ නැත්නම් එන අනාගතේ එන ආණ්ඩුවකින් හරි කොමිෂන් සභාවක් කරන්න ඕනේ. මේ මිනිසුන්ගේ මරණේවා. විෂ සහිත පොල්තෙල්
ලංකාවට පැමිණීම ගැන වාර්තා වෙයි. මෙතෙන්දි මම හිතන්නේ අපි පූර්ණ ගෞරවය අපේ මාධ්‍යයට ලබා දිය යුතුයි. මාධ්‍ය එය ප්‍රසිද්ධ කරා. අවුරුදු කීයක් අපි මේ විදිහට මේ රටේ මිනිස්සුන්ට වස කැවුවද කියන එක තමයි දැන් අපේ තියෙන ප්‍රශ්න. දැන් හරි ඇත්තරීම ලොකු දෙයක්. මේ ආනේ තුල තමන්ගේ මඩිතද කරගන්න මෙයට උදව් දුන්න. මොකද අපි විශ්වාස කරනවා කිසිම විදියක මේක රට ඇතුළට එන්න බෑ. නිර්ධාරින්ගේ සහය නැත්නම් දේශපාලන සහය නොලැබුණා නම් මේ සිංහල අවුරුද්ද කටඩංග තියන්න. මොකද සිංහල අවුරුද්ද කියන්නේ ඉතා වැදගත් අවස්ථාව. අවුරුද්ද බර ඉන්නවා ජනතාව ගංගොල්. ඉතින් අද කැවුමක් ව්‍යාගන්න බැරුව තෙල් පාවිච්චි කරන්නේ රජය වහා ක්‍රියාත්මක වෙලා දැඩිව දැඩි පියවර අරන් ඉදිරියේදී මේ වගේ දේවල් සිදු වුණොත් ක්‍රියාකරන ඇතයි අපි විශ්වාස කරනවා. අද රට තාමත්ම භයානක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ධනයට බලයට ඇති කෑදර නිසා ජනතාවට හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. 2016 වසරේ සිදු වූ බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක මහතා ඇතුළු පිරිසකට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. 2016 වසරේ මාර්තු මාස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර විදේශයේදී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකු ඇප මත උදාහරණ ලෙස කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා. අමල් රණරාජා නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි කියන මහතරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය සිදු කරනු ලැබුවා. ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ත්‍රිපුත්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවද නියෝග කළා. අනතුරුව නඩුව යළි අප්‍රේල් මාස 29 වනදා කැඳවීමටයි නියම කෙරුණේ. මෙ අතර 2016 වසරේ මාර්තු මාස 29 වනදා පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර විදේශයේදී රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී සාවාදයේ පරිහරණය කළේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකු එම නඩුව විභාග කළ කොළඹ ත්‍රිපුත්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ඇප මත මුදා හැරීමට අද නියම කළා. මෙම ඇප ඉල්ලීම දමිත්වටපත් මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහතරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා. ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කළේ. මෙම ඇපකරුවන් ඔවුන්ගේ පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ බව අධිකරණයට දැනුම් දිය යුතු අතර නිසි නඩු විභාග පැවැත්වෙන දිනවල විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතු බවත් නියෝග කෙරුණා. විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දිය යුතු බවත් එම විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන හා දිගමන පාලකවරයා ඇතුළු ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසයි නියෝග කළේ. වැඩිදුර නඩු විභාගය මේ මාස 11 වනදා දක්වා කල් තැබුණා. රණවිරුවා දඩමීමා කර ගනිමින් ඇතැම් පාර්ශවයන් වාසිතකා වර්තමානයේ කටයුතු කරන බව රණවිරු අයිතිවාසිකම් දිනා ගැනීමේ ජාතික සංවිධානය මාධ්‍ය හමුවේ අනාවරණය කළා. ඇත්තටම මේ වන විට රණවිරුවෝ දඩමීමා කරගෙන දේශපාලනිකව අයුතු ලාභ ප්‍රයෝජන බලාගෙන කටයුතු කරන විවිධ කණ්ඩායම් මතුවෙමින් යනවා. මේ අය නිසා රණවිරුවන්ගේ අභිමානය ගෞරවය කෙලසලා ඔවුන් ඉතාමත්ම පහත් නින්දනීය තත්වයකට ඇද දැමීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් යනවා. රජයේ අපහසුතාවයට පත් කරලා රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ගරා ගන්න මේවට මහාන බලන පිරිසක් මේ පසුබිම්වල ඉන්නවා. ඒ අය තමයි මේ රඟපාන්නේ ඇවිල්ලා රණවිරුව වෙනුවෙන් මහා සටනක් කරන්න ඕන කියලා. මේ වෙලාවේදී දේශපාලන කුමන්ත්‍රණවලට යම්කිසි කණ්ඩායම් යම්කිසි පුද්ගලයෝ රණවිරුව සහ රණවිරු බිරිඳ ඇද ගැනීමක් මෙතනදී සිද්ධ කරනවා. රටේ පාලකෙක් ඉන්න ඕන, රටේ පාලකයාගේ අනුමැතිය තියෙන්න ඕන, විශේෂ අනුමැතියක් තියෙන්න ඕන, පඩියක් හදලා දෙන්න. නමුත් ඒවක රජෙන් දීමනාවක් පමණයි මේවා කරේ. අපේ සංවිධානය විසින් අපි ඉදිරිපත් කරයි ගරු ආරක්ෂක ලේකම්ටත් ගරු ජනාධිපතිතුමාටත් සංදේශයක් හැටියට ඇමති මණ්ඩලය සංදේශයට ගිහිල්ලා කියන අපට ආරංචිය දැනට ලැබිලා තියෙනවා. අපි ඒක බලාපොරොත්තු වෙනවා සුබදායක විදියට සිද්ධ වෙයි කියලා. විශේෂ ඉල්ලීමක් කරනවා රණවිරුවන්ගෙන් සහ රණවිරු බිරින්දෑවරුන්ගෙන් කිසිම හේතුවක් මත දේශපාලනය තුළ කඩේ යන්න එපා, දේශපාලනේ ගාව ගන්න එපා. වසර 20කට වැඩි කාලයක සිට උඩවලව ජාතික වන උද්‍යානයේ ජීවත් වූ රම්බෝ නැමැති වන අලියා හොරුපතාන අලිරඳු මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට වනජීවි නිලධාරීන් තීරණය කර තිබෙනවා. උඩවලව ජාතික වන උද්‍යානයේ විශේෂ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති රම්බෝ නැමැති වන අලියා දැනට වසර 20කට අධික කාලයක සිට උඩවලව ජලාශයේ වැව්බැම්ම ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වන බවට තොරතුරු වාර්තා වුණා.
උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන් රැගෙන එන පළතුරු ආහාරයටගෙන මෙම අලියා දිවි ගෙවූ බවටයි වාර්තා වුණේ. පසුගිය COVID-19 වසංගත තත්ත්වයත් සමගින් උඩවලව ජාතික වනෝද්‍යානයට සංචාරකයන්ගේ පැමිණීම සිදු නොවීම හේතුවෙන් මෙම රම්බෝ නැමැති වනාලිය එම වනෝද්‍යානය අසල ඇති ගම්මාන වෙත ආහාර සොයා යාමට හුරු වීම හේතුවෙන් ගම්වාසීන්ගේ වගාපීම් වලට දැඩි හානි සිදු වී ඇති බවට ප්‍රදේශවාසීන් වනජීවී කාර්යාල වෙත පැමිණිලි සිදු කර තිබෙනවා. රම්බෝ තමයි උඩවලව ජාතික වනෝද්‍යානයේ වලව රාජකයන් පස්සේ උඩවලව ජාතික වනෝද්‍යානයේ ජනප්‍රියම චරිතය වුණේ. මොකද ඒකට හේතුව තමයි දැනට අවුරුදු 20කට විතර පෙර ඉඳලම එයා පුරුදු වෙලා හිටියා වැට ගෑවට කෑම කන්න එන්න. ඒ එක්කම මිනිස්සුත් එයාව ජනප්‍රිය චරිතයක් කරගෙන එයාට කෑම දෙන්න, එයාත් එක්ක ෆොටෝ ගහන්න, ඒ වගේ දේවල් කරගෙන මෙයා චර්යාත්මකව එයාගේ ලක්ෂණ ටික පුරුදු කරගත්තා. කොවිඩ් වෛරසය නිසා මිනිස්සු සංචරණය කරන සීමාව අඩු වුණා. ඒ සංචරණයේ සීමාව අඩු වීමත් එක්ක මෙයාට ලැබෙන්න තියෙන කෑම ප්‍රමාණයත් අඩු වුණා. චර්යාත්මකව මෙයා වෙනස් වෙන්න ගත්තා. මෙයා වැට කඩන්න පටන් ගත්තා. ඒ එළියට යෑම විශේෂයෙන්ම බලපෑවා උක්කිඩම් හිමියන්ට. ගම්වාසීන්ට සිදුවෙන මෙම තර්ජනයේ හේතුවෙන් වනජීවී නිලධාරීන් මෙම රම්බෝ නැමැති වනාලියා හොර උපතන අලිරඳ වූ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට මෙවන විට තීරණය කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව හිස රදේට කොට්ටේ මාරු කරන විදියේ පිළියමක් සිදු කරන්නට යන බව දැනගත්තා. එයින් අපි මහත් කම්පණයට පත් වුණා. වනජීවී දෙපාර්තමේන්තුවේ බුද්ධිමත් මහත්වරුන්ට අපි කරුණාවෙන් කියනවා කොට්ටේ මාරු කළාට හිස රදේ සුව නොවන බව. රම්බෝ උඩවලෝ වනෝද්‍යානයේට සම්පතක් අලංකාරයක්. රම්බෝ වන අලියාට විරුද්ධව තියෙන චෝදනාව තමයි ප්‍රදේශයේ උක්වගාවට පැනලා උක්වගාව විනාශ කරනවා, උග්ගොවින් දුකට වේදනාවට පත් වෙනවා කියන කතාව. ඒක ඇත්ත. ඒ නිසා තමයි උඩවලව වනෝද්‍යානය අවටින් විදුලි වැට දෙකක් ඉදි කරන්නට යෙදුනේ. වැරද්ද වනජීවී දෙපාර්තමේන්තුව මේ විදුලි වැට ක්‍රමානුකූලව නඩත්තු නොකිරීම. නඩත්තු කරනවා නම් මේ විනාශය වෙන්නේ නැහැ. මේ අතර කලාවෙව ජාතික උද්‍යානයේ වෙසෙන ඇත්පන්තිය සිටින තවත් දලයතෙකු හක්කපටස් ආහාරයට කෙන තුවාල ලබා තිබෙනවා. තුවාල ලබා සිටින මෙම දලයතාගේ දිවි බේරා ගැනීම සඳහා පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු පිරිසක් ඊයේ කටයුතු කරනු ලැබුවා. හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් එම ඇතාගේ මුඛයට බරපතල හානි සිදු වේති බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. ජාතික පරිසර තේමා ගීතය එළිදැක්වීමේ උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැතුණා. ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේ සහ ඩයලොග් සත්කාරයෙන් ජාතික පරිසර තේමා ගීතය කොළඹ නිදහස් චතුරස්‍රයේදී එළිදැක්වුණා. තුරුලතා රෝපණය සහ සුරකීම මූලික කරගනිමින් හුස්ම දෙනතුරු ව්‍යාපෘතිය හා ඒ යටතේදීත් වූ නැකතට පැලයක් ජාතික වැඩසටහනට සමගාමීව මෙම පරිසර තේමා ගීතය එළිදැක්වීම සිදු වුණා. ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවයේදී නිදහස් චතුරස්‍ර පරිසරයේ රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක වුණා. අපේ පරිසර අමාත්‍යාංශයේ විදියට මූලිකවම ආරම්භ කරපු වැඩසටහන තමයි හුස්ම දෙනතුරු වැඩසටහන. මේ යටතේ අපි මේ වන විටත් මේ රටේ පරිසරයට ශාකයන් ගස් 117,000කට වැඩි ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. ඇතරම රජයේ මුදල් නෙමේ වැඩිම මේ සඳහා යොමු කරලා තියෙන්නේ පෞද්ගලික අංශවලින් අපිට ලැබෙන මුදල්. අපි මේ වැඩසටහන තුළ තවත් එක් වැඩපිළිවෙලක් විදියට තමයි නැකතට පැලයක් සිටුීමේ වැඩපිළිවෙල ආරම්භ කරේ. නැකතට පැලයක් සිටුීමේ වැඩපිළිවෙලේදී අපි බලාපොරොත්තු වෙන්නේ අප්‍රේල් 16 උදේ 6:40 ට තියෙන නැකතේ සෑම නිවසකම ඒ වැඩ අල්ලන මොහොතට පැලයක් රෝපණය කරගන්න දරන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. අපේ රටේ පවුල් 53 ලක්ෂයක් ඉන්නවා. මේ 53 ලක්ෂෙන් අඩුම ගානේ 130කවත් පැල සිටුව ගත්තොත් මං හිතන ලෝකේ එකම දිනක එකම වෙලාවට ඒ තරම් පැල සිටුවන පළවෙනි අවස්ථාව වෙන්නට පුළුවන්. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ශ්‍රී විජයස් ආයතනයේ තුන්වන ශාඛාව පනතුරු නගරයේදී විවෘත කරනවා.
මෙම අවස්ථාවට එම ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය කලාකරුවන් රූපලාවන්‍ය ශිල්පීන් ඇතුළු විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන පිරිස එක්ව සිටියා. එතන ගොඩාක් සතුටයි. මුල් කාලේ හිටපු අය අදත් මෙතන ඉන්නගෙන ඉතන කොට ගොඩාක් සතුටයි. පානදුරේ අපිට ගොඩාක් කස්ටමර්ස්ලා ඉන්නවා. අපි හිතුවා ඉතින් ඒ කට්ටියට අරියන්නම් මේ පානදුරට එන්න ඕන කියලා. දැන් ඉස්සරහට මේ අපි ඉන්න කස්ටමර්ට පිටකොටුව යන්න ඕන නැහැ කියලා හිතන මොකද සම්පූර්ණ ඒගොල්ලන්ට ඕන එම සාරි මේකම අපි මෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ශ්‍රී විජයස අධිපති කනකරාජ මහත්තයතුමා අපේ ලංකා බැංකුවේ ආරම්භයේ සිටම ඉතාමත් වටිනා වැදගත් ගණදුරුකාර මහත්මයෙක්. එතුමා මේ අවස්ථාවේ පානදුර ප්‍රදේශයේ මේ ශාඛාවක් විවෘත කරන අවස්ථාවේ එතුමාට අපේ සුභපැතුම් එක් කරන්න කැමති ලංකා බැංකුව වෙනුවෙන් ඒ වගේම එතුමාද ආරම්භ කරන දැල්ලාද අලුත් ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවටපත් වේවා ජයෙන් ජයටපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයේ සමගින්. ඔබට සුභම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.